යුගයක් මගින් ගොඩ නැගුණු විශිෂ්ට හෙළ පරපුරක අපි මන් දැක්ම. අයිබුවන් සම්මා සම්බුදු සරණයි සුපින්නත් ඔබ හැම දෙනාටම ලැබෝ සිංහල සහ දමිල අලුත් අවුරුද්ද ඔබ හැම දෙනාටම සාමය සතුර සෞභාග්‍ය සපිරුණු වාසනාවන්ත සුභ නව වසරක් වෙන්ට කියලා අපි බෞද්ධ අනාලිකා වශයෙන් ප්‍රාර්ථනා කරනවා. අපේ නිර්මාතෘවරණන් වහන්සේ නොවිසනම් වර්තමාන සභාපතිත්ව ධර්මින් මේ මහා ධර්ම ශාස්ත්‍රීය කාර්යභාරය ධර්ම සංනිවේදන ක්‍රියාන්විතය පෙරට රැගෙන යන අපේ ප්‍රධානියානන් වහන්සේ අද දවසෙත් වැඩම කොට හිඳිනවා කොළඹ හත ආර්.ජී. සේනනායක මාවතේ ශ්‍රී සම්බෝධි විහාරාධීශවර. ඒ වගේම එංගලන්තයේ ලන්ඩන් නුවර ප්ලාස්ටෝහි ඩෙක්‍රිපාරේ අංක 84 දරන ස්ථානයේහි පිහිටි ශ්‍රී සම්බෝධි භාවනා මධ්‍යස්ථානාධිපති සහ පරිහිත සංවිධානයේ ශ්‍රී බුද්ධරක්ෂිත සමාජ සංවර්ධන පදනම සහ දරුදිරි සහන අරමුදල හරහා මේ රට ජාතිය නංවාලන්නට නැතිබරි අහිංසක අසරණ දුගී දුප්පත් ජනතාව සොයා යමින් සෑම මසකම ගැමි පුනරුත්ථාපන ව්‍යාපෘතියෙන් ක්‍රියාත්මක කරන ජාතියට දරුවන් දායාද කරන මව්වරුන්ට මූල්‍ය සහන ආධාර ඒ වගේම සහන මලු සපයා දෙන මරණයට කැපවුණු ගවයින් දහස් සංඛ්‍යාත ප්‍රමාණයෙන් එයින් මුදවාගෙන කිරිගොවීන් හට ආදරයෙන් බලා කියා ගන්නට හදා වඩා ගන්නට බෙදා හදා දෙන අපේ පූජනීය සම්බුද්ධ ශාසන විශ්ව කීර්ති ශ්‍රී සද්ධර්ම විභූෂණ ගෞරව ශාස්ත්‍රවේදී පූජ්‍යපාද දරණාගම කුසල ධම්ම පින්වත් නා සමිඳුන් වහන්සේව අපි ඉතාමත්ම ගෞරවයෙන් සාදු 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 කියලා නමස්කාර පූර්වකව පිළිගන්නවා මේ අද උදෑසන පින්බර උදෑසන වැඩසටහනට. සුපින්වත්නි, පහුගිය දිනවකවානු අපේ රටේ ජනතාව ඉතාමත්ම සැදැහැසිතින් සූර්ය දිව්‍ය නමස්කාරය සිද්ධ කරමින් සූර්ය සංක්‍රාන්තිය ජීවිතයේ සංක්‍රාන්තියක් බවට පත් කරගෙන අලුත් වෙන්නට වෙරදෙරූ කාලවකවානුවක්. ඒ අනුව අපේ රටේ බොහෝ දෙනෙක් අවුරුදු සිරිත් විරිත් නෑගම් යමින් චාරිත්‍ර වාරිත්‍ර ඉස්ස සිද්ධ කරමින් ඉතාමත්ම උනන්දුවෙන් ප්‍රබෝධයෙන් කල්ගත කරන්නට යෙදුනා. අපේ හෙළ සිරිතට අනුකූලව මේ සිංහල සහ දමිල අලුත් අවුරුද්ද මෙලෙස සැමරුවත් අපි සිංහල බෞද්ධයන් හැටියට අපට අවුරුදු ලබන්නේ නැත්නම් අපි අවුරුද්ද හැටියට ජීවිතේ නවමු පිටුවක් පෙරලන්නේ බොහෝ වෙලාවට ත්‍රිමංගල්‍යයෙන්. ඒ නිසා බෞද්ධයන් හැටියට සමරන ත්‍රිමංගල්‍යයට තව දින කීපයක් ඉතිරිව තිබෙන්නේ. මෙවර මැයි මාසයේ මුලටම යෙදෙනවා මැයි මාසයේ 10 වෙනිදා වෙසක් පුර පසළොස්වක පොහොය දිනේ නිමිති කරගෙන වෙසක් මාසයේ 9 වෙනිදා 10 වෙනිදා 11 12 13 කියන දින පහ පුරාවට සම්බෝධි විහාරස්ථානයේ කේන්ද්‍ර කරගෙන මාහිමි උතුම් පින්කම් රාශියක් මුළු දෙනවා ජාත්‍යන්තර එක්සත් ජාතීන්ගේ වෙසක් සැමරුමටද සමගාමීව. ඒ නිසා ඒ සියලු විද කටයුතු වල නියමුවානන් මාර්ගෝපදේශකයානන් සංකල්ප ප්‍රධානීන් බවට පත් වෙන්නේ අපේ නායක හාමුදුරුවෝ. ඒ නිසා අපි සූදානම් අදත් එදා මෙදා තුර ජනවාරි මාසේ 20 වෙනිදා ආරම්භ කරපු මේ සාකච්ඡා මණ්ඩපය අපේ රටේ බෞද්ධකම මේ ශාසනය ආරක්ෂා කර ගන්නට වෙරවීරියගෙන කටයුතු කරපු තමන්ගේ ජීවිතය පරදුවට තබා මහා මෙහෙවරක් කරපු යති පරපුර රජ පරපුර සහ ගිහි ප්‍රභු පරපුර කියන මේ හැමදෙනා අනුස්මරණය කරමින් අපි හැමදාම උදෑසන කතා බහ කළා. ඒ අය පිළිබඳව කුටි 100ක් ඉදිකරන්න අපේ හාමුදුරුව බලාපොරොත්තු වෙනවා. විවිධ සංවිධාන ඒකරාශී කරගෙන ඉදිරියටත් තව කතා කරන්න අය ඉන්නවා. බොහෝ දෙනෙක් අපට පැමිණිලා මේ විද්වතාණන් ගැන කතා කරන්නේ නැද්ද? අපි සූදානම් ඒ විද්වතාණන් ඒ නැනවතාණන් පිළිබඳවත් කුටියක් නිර්මාණය කරන්න කියලා ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වෙනවා. ඒක අපට සතුටට කාරණාවක්. පාසල් දූ දරුවන්ට තරුණයින්ට අතිශය වැදගත් වේවි. ඔවුන් නොදන්නා වූ මේ ඉතිහාසය යලි යලි මූර්තිමත් කරන විට ආර්.ජී. සේනනායක මාවතේ ඒ වගේම වෙසක් මහා පෙරහැර මංගල්‍ය 13 වෙනිදා
රැය වීති සංචාරය කරන්න බලාපොරොත්තුෙන් තිබියදී මහා වෙසක් දන්සැල 9 වෙනිදා ඉඳලා 10 වෙනිදා 11 වෙනිදා 12 වෙනිදා 13 වෙනිදා කියන දින පහ පුරාවටම ක්‍රියාත්මක වෙද්දී 14 වෙනිදා නාරම්වල ගුණරත්න සම්බෝධි සෙවණේ සුවිශාල මහා දෙවන්ත බුද්ධ ප්‍රතිමා වහන්සේ සැතපෙන බුද්ධ ප්‍රතිමා වහන්සේ නමක් චීන බෞද්ධ සංගමේ දායකත්වය ඇතිව ඉදිකරන්න මංගල ශෛල ප්‍රතිෂ්ඨාපනය කරද්දී ඒ බුද්ධ ප්‍රතිමා වහන්සේ පහළ හැම දිනාටම සදහැසිතින් භාවනානුයෝගීව කල් ගෙවන්නට භාවනා කුටි පෙළක් ඉදි වෙද්දී ඒ සඳහා මුල්ගල් තැබෙද්දී ඊට පසුදා දහසක් සංගරුවන විශ්වෙහි සංඝගත දක්ෂිනාවක් පවත්වා අපේ නායක හාමුදුරුවන්ට මේ උතුම් කර්තව්‍ය සිද්ධ කරන්න දායක වුණු ගිහි පැවිදි සුදීමතුන් සුපින්නතුන් හැම දෙනාටම මහා උපහාර පූජාවක් පවත්වන්නට සූදානම් වෙද්දී අපි අද සූදානම් වෙන්නේ මේ පින්බර උදෑසනින් මේ පිළිබඳව කතා කරන්න. ඒ විතරක් නෙවෙයි ඔබ දන්නවා ලංකාවේ නියඟයක් උනේ යම් කිසේද ගම් වතුරක් සිදු වුණේ ආපදාවක් සිදු වුණේ යම් අවස්ථාවකද ඒ සෑම අවස්ථාවකදීම රටටම පරමාදර්ශයක් වෙමින් අපේ කුසල දම් මහාමුදුරුවෝ පෙරමුණගෙන කටයුතු කරා ඒ අසරණ අයට පිහිටක් වන්නට. ඉතින් ඔබ දන්නවා ඒ නියඟයේ අවස්ථාවේ කන්ටේනර් රථ 40කින් ජලය රැගෙන ගොස් රතන සූත්‍රයේ සජ්ජායනා කොට ආශිර්වාද පිරිත් වතුර අපි එයට බොන්නට දීලා මහා වැසි පිරිත මහානායක මාහිමිපාණන් වහන්සේලා ලවා සජ්ජායනා කරවා ගල් විහාර පරිශ්‍රයේදී ඒ කරපු මහා ආශිර්වාද පූජාවෙන් පස්සේ වර්ෂාව ඇදහැළුණා. ඒ වගේම ගම් වතුර ඇති වෙච්ච අවස්ථාවලදීත් එලෙසින්ම වියලි ආහාර සලාක මලු උන්වහන්සේ කන්ටේනර් රථ පිටින් රැගෙන ගියා ඔබේ ආධාර උපකාර ඇතිව. මෙවරත් මේ යාබද කොළඹ පුරවරේ හරියටම ගිය අවුරුද්දේ වෙසක් පුණ්‍ය මහෝත්සවයේ කාලේ මහා ධාරානිපාත වැසි ඇදහැලිමින් ගම් වතුර තර්ජනයකට මුහුණ දුන්නා. අපි අපේ පෙරහැර නවත්වලා වෙසක් පින්කම් මාලාව නවත්වලා ඒ අයට උපකාර කරන්නට ගියා. අද වගේ මතකයි මාකොළ ප්‍රදේශයේ සියඹලා සියඹලන් ගමුව නැත්නම් ඒ ප්‍රදේශයේ සියඹලාපේ ප්‍රදේශයේ අයට බත් පාර්සල් 2500ක් අපේ හාමුදුරංග උපදෙස් පිට ගුවන් හමුදා මූලස්ථානයේ හදලා සකසුරමින් අපේ සමන් හපු ආරච්චි මහත්මයලා ඇතුළු පිරිස මූලික කරගෙන අපේ හාමුදුරුව රාත්‍රියේ බෝට්ටු මගින් ගිහිල්ලා බෙදා දුන්න අපට මතකයි. ඒ නිසා ඒ ව්‍යසනයම අනිත් පැත්තට සිද්ධ වෙලා මේ අවස්ථාවේදී මීතර මුල්ලේ කුණු කන්ද මීටර 200ක් පමණ උසට කුණු එක්රස් වෙලා තිබුණ මුළු කොළඹම කුණු අපද්‍රව්‍ය කැලිකසල ඒ කුණු කන්ද නාය ගිහිල්ලා 26 දෙනෙක් මේ වන විට ජීවිතවලින් සමුදීලා 20 දෙනෙක් අතුරුදන් වෙලා පවුල් බොහෝ පිරිසකට උන්නිටෙන් අහිමි වෙලා තියෙන වෙලාවක කොළොන්නාව රජමහා විහාරස්ථානයේ අපේ පූජනීය කොළොන්නාවේ ධම්මික ස්වාමීන් වහන්සේ ඇතුළු ඒ මහා සංඝරත්නයේ රැකවරණ සපයමින් ඉන්න වෙලාවේ කුසල දම් මහාමුදුරුව කල්පනා කරලා අද උදෑසන ඔබට නිවේදනයක් නිකුත් කළා. ඇඳපු නැති අලුත් ඇඳුම් ගෙනවිත් බාර දෙන්න සම්බෝධි විහාරස්ථානට කියලා වියලි ආහාර සලාක මලු ගෙන ගොසින් ඒ ස්ථානයේ අසරණ වූවන්ට බෙදා හදා දෙන්න හාමුදුරන්ගේ සැලැස්මක් තිබෙනවා. විහාර මන්දිරය නැත්තම් කොළොන්නාව රජමහා විහාරස්ථානයේ විහාර මන්දිරය තුල දේහයන් මృతදේහයන් තබා ඒ අවසාන පාංශුකූල ආදී දේවල් සිද්ධ කරලා කොළොන්නාව නගර සභාවට අයත් වෙන ඒ සුසාන භූමියේ මිහිදන් කිරීම කටයුතු සිද්ධ කෙරුණා. ඒ නිසා විහාරස්ථානයේ තමයි කවදත් අපේ රටේ සදැහැති බෞද්ධ ජනතාවට රැකවරණයේ සැලසුවේ. අපි මම හිතන්නේ අවුරුදු සැමරුවා වගේ අවුරුද්ද හැම දිනාටම ජයෙන් ජය කිරියෙන් පැනින් ඉතිරෙන එකක් බවට පත් වුණා නම් එහා සමානව අපි මේ දුකේදිත් පිහිටවන්නට පෙරමුණ ගත යුතුයි. ඒ නිසා ඒ සමාජ වගකීම නාලිකාවක් හැටියට තිබෙන සමාජ වගකීම කරවුර දරාගෙන අපේ නායක හාමුදුරුව ඔබට ඒ ආයාචනය කරා. අපි ඒ පිළිබඳවත් කතා කරන්න බලාපොරොත්තු වෙන වෙසක් පුණ්‍ය මහෝත්සවයත් ඒ වගේම මේ ඛේදවාචකයේ හමුවේ අපේ රටේ ජනතාවට නැත්තම් මේ කොළොන්නාව අවට ජනතාවට පිහිට පිළිසරණ වීමත් කියන කාරණයත් පිළිබඳව කතා කරන්නට අපි ඉතාමත්ම ගෞරවයෙන් ආරාධනා කරනවා අපේ නායක ස්වාමීන් වහන්සේට. සාදු සාදු සාදු. පින්තුනි, මේ උදා වූ සිංහල අලුත් අවුරුද්ද සමස්ත ලංකාවාසී සියලු ජනතාවට අනන්ත බුදුගුණ
බලයින් සියලු යහපත ගෙන දෙන සරු ආරක්ෂාව සැලසෙන යහපත් සෞභාග්‍යමත් නව වර්ෂයක් වේවා කියලා අපි පළමු කොට ප්‍රාර්ථනා කරනවා. ඉතින් මේ සිංහල හින්දු අලුත් අවුරුද්දේ අපේ ජනතාව අපේ පැරණි හෙළ සිරිතට අනුව ඒ සිංහල හින්දු අලුත් අවුරුදු චාරිත්‍ර අනුගමනය කරන අවස්ථාවක ඒ සිංහල හින්දු අලුත් අවුරුදු ප්‍රීතිය භුක්ති විඳින මොහොතක කොළඹ ප්‍රදේශයේ කොළොන්නාව මීතොට මුල්ල ප්‍රදේශයේ ඒ කුණු කන්ද කඩා වැටීමෙන් ඒ ඛේදවාචකයින් අභාවයට පත්වුණු ජීවිතක්ෂයට පත්වුණු ඒ අපේ අසරණ ජනතාවගේට සිදුවුණු ඒ මහා ව්‍යසනය පිළිබඳව බෞද්ධා නාලිකාව වශයෙන් අපි පළමුකොට අපගේ සංවේගය ප්‍රකාශ කරන අතර ඒ ජීවිතක්ෂයට පත්තුළු සියලු දෙනාටම බෞද්ධයන් වශයෙන් අප ප්‍රාර්ථනා කරන සසර දුකින් එතරව ලබන උතුම් නිවන්සෝ පිණිස අප ජීවිතේ පුරාම බෞද්ධයා නාලිකාව වසර 10ක් මුළුල්ලේ සිදු කළ අසිරිමත් පින්කම්වල අනන්ත කුසල් පින් මියගිය සියලු දෙනාටම ලැබේවා. සසර වසනාතුරු නිවන් දක්නාතුරු මිබඳු විපත් කිසිවෙකුටත් සිදු නොවේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ඉතින් මේ විපතට පත්වෙච්ච අවස්ථාවේදී හදවත උණුවෙන දයාම කරුණාව හදවතේ තිත් ගතේ තියෙන හැම සත්පුරුෂයෙක්ම මේ අසරණයින්ට සරණ වෙනවා. සමහර අයට කොතරම් තනී තිබුණත් බලී තිබුණත් මේ දුක්ඛිත ජනතාවගේ දුක දැනෙන්නේ නැහැ. දුකට පිහිටවන්න හිතෙන්නේත් නැහැ. ඒ දුක්ඛිත අසරණ ජනතාවගේ දුක සැප බලන්ට සිත් පහලවන්නේ නැහැ. නමුත් බෝධිසත්ව ගතිතේන සත්පුරුෂයෝ දානපතියන් පරිත්‍යාගශීලීන් මේ වියසනේ තමන්ට වුණු දුකක් ලෙස සලකගෙන අපේ කාට හරි අපේ පවුලේ උදවියට අපේ ගමට පලාතට අපේ ඥාතීන්ට මේ වාගේ විපතක් වුණොත් එහෙම අපි කොච්චර අසරණ වෙනවද, කොච්චර දුකටපත් වෙනවද? ඉතින් එහෙම හිතන සත්පුරුෂයොත් මේ සමාජේ ඉන්නවා. ඒක රටට වාසනාවක්. ඉතින් ඒ සත්පුරුෂයින්ගෙන් අපි මේ මොහොතේ ඉල්ලා සිටිනවා බෞද්ධයන් වශයෙන් බුදුරජාණන් වහන්සේට කරන බුද්ධ පූජාවක් ලෙස සලකගෙන මේ විපතටපත් ජනතාවට පිහිට වෙන්නට පිළිසරණ වන්නට අද ඒ කුණු කන්දාවට මාධ්‍යවල සඳහන් වෙන විදිහට නිවාස 250ක් පමණ තිබී තිබෙනවා. විශාල පිරිසක් එහි වාසය කරලා තියෙනවා. මොකද සිංහල අලුත් අවුරුදු කාලේ හැමෝම නිවෙස්වල ඉන්නවා. බාහිරට යන්නේ නැතුව මේ අලුත් අවුරුදු චාරිත්‍ර අනුගමනය කරමින් අලුත් අවුරුදු ප්‍රීතිය භුක්ති විඳින වෙලාවෙයි මේ සිද්ධිය සිද්ධ වෙලා තියෙන්නේ. ඉතින් මොනතරම් පිරිසක් ජීවිතක්ෂයට පත් වුණාද කියලා තාම හරිහැටියට ගණනය කරලා නැහැ, සොයාගෙන නැහැ. ඉතින් 26 දෙනෙක්ගෙ පමණ දේහයන් ලැබිලා භූමදාන කටයුතු සිදු කර තිබෙනවා. ඉතින් ඒ නිසා මේ විපතටපත් ජනතාව ඒ කොළොන්නාව ප්‍රදේශයේ පාසල්වල විහාරස්ථානවල ලැබුම්ගෙන නිවාසිකව
ඒ අනාථ කඳවුරු වල වාසය කරනවා. සමහර අයට ඇඳිවත පමණයි පණ බීරගෙන මේ මහා කඳ කඩා වැටෙනකොට වීෂණයට පත් වෙනකොට දුවලා පණ බීරගත්ත පිරිසක් ඉන්නවා අසරණව අනාථව උන්ගේ ගේ දොරද සියලු ජීවිතේ පුරාම හම්බ කරගත්ත යම් දෙයක් තිබුණා නම් ඒ හැම දෙයක්ම අහිමි වෙලා තියෙනවා. සමහර පවුල්වල අම්මා තාත්තා සහෝදර සහෝදරිය ඔක්කොම මරණීටපත් වෙලා එක දරුවෙක් ඉතුරු වෙච්ච තැන් තියෙනවා. පවුල එක සමාජිකයෙක් පමණක් ජීවිතේ බේරගෙන අනිත් අය සේරම මේ කුණු කන්දට යට වෙලා තාම ඒ මෘත දේහයන් පවා තාම සොයාගන්න බැරි තත්වයක බොහොම සෝචනීය සිදුවීම්ද තිබෙනවා. ඒ නිසාර අසරණ වෙච්ච ජනතාවට අවතැන් වෙච්ච ජනතාවට ඔවුන්ට අවශ්‍ය කරන වියලි ආහාර ද්‍රව්‍ය ඒ වගේම ඇඳගන්නට අවශ්‍ය කරන වතක් ඇඳුම් පැළඳුම් ලබා දෙන්න පුළුවන්කම තිබෙනවා නම් ඒක බොහෝම පින් සිද්ධ වෙන වටින පින්කමක් මේ වෙලාවේ. හැබැයි අපි කෙනෙකුට යමක් දෙනකොට හොඳ දෙයක්ම දෙන්න ඕන. විසි කරන දෙයක් අපිට අවශ්‍ය නැති දෙයක් අපිටවත් පාවිච්චි කරන්න බැරි දෙයක් තව එක්කෙනෙකුට දෙන එක හරි නෑ. ඉතින් විශේෂයෙන් ඇඳුම් පැළඳුම් ලබා දෙනවා නම් අලුත්ම ඇඳුමක් ලබා දෙන්න සමහර අය පුරුදු වෙලා තියෙනවා. ගෙදර තියෙන කඩමාළු විසිකරන ඇඳුම් එකතු කරගෙන විදිහින් දෙනවා. ඒවා අපි බාර ගන්නෙ නෑ, තව කෙනෙකුට දෙන්න බෑ එහෙම දේවල්. ඒ නිසා අලුත් ඇඳුම් මේ අලුත් අවුරුද්දේ ඔබ සමහර විට තමන්ගේ නිවසේ තමන්ගේ දරුවන්ගේ තමන්ගේ පාවිච්චියට අලුතින් ඇඳුමක් ගත්තා වෙන්න පුළුවන්. ඉතින් ඒ අසරණීකුගේ පිහිටට අසරණ අයගේ පාවිච්චියට දෙන්න පුළුවන් නම් ඒක නුවණතරන් ලොකු පින්කමක්ද. අපේ නිවසේ අපිට ඕන තරම් ඇඳුම් තියෙනවා. නමුත් මේ වියෂණයට පත්වෙච්ච අයට අද එක ඇඳිමත පමණයි, ඇඳගෙන ඉන්න ඇඳුම වස්ත්‍රයේ පමණයි. එහෙම අයට අපින් යම් ඇඳුමක් දෙන්න පුළුවන් නම්, වස්ත්‍රයක් පරිත්‍යාග කරන්න පුළුවන් නම් ඒක මහා වටින අසරණ සරණ බුද්ධ පූජාවක් වෙනවා. ඉතින් අපි ඉල්ලීමක් කරනවා බෞද්ධ ආනාලිකාව වශයෙන් සම්බෝධි විහාරස්ථානයේට ගෙනවිත් අලුත් ඇඳුම් ඒ වස්ත්‍ර පරිත්‍යාග කරන්ට, ඒ වගේම සහල් පොල් පරිප්පු, ඒ වගේම නූඩ්ලස්, ඒ වගේම ඒ වගේ වියලි ආහාර ද්‍රව්‍ය ඔබට හැකි ලෙසින් ගෙනවිත් මෙහි පරිත්‍යාග අපි බාර ගන්නවා. ඒවා ඒ අසරණ ජනතාවට අතට බෙදා දෙන්න ඉක්මනින් අපි කටයුතු සංවිධානය කරගෙන යනවා. ඉතින් දැනට කොළොන්නාව රාජමහා විහාරස්ථානය අපි කොළොන්නාවේ ධම්මික ස්වාමීන් වහන්සේ තුළු ඒ පළාත්වාසී මහා සංඝරත්නය, ඒ වගේම සමාජ සේවා සංවිධාන මේ පිළිබඳව තමන්ට හැකි ලෙසින් උපකාර කරන බව අපට දැනගන්ට තොරතුරු ලැබිලා තිබෙනවා. ඒ ගැන අපි ඒ අයට සෙත් පතනවා, ආශිර්වාද කරනවා. ඉතින් මේක අපේ රටට ජාතියටම සිද්ධ වුණු විපතක් ලෙස සලකගෙන මේ වෙලාවේදී අපි මේ ජනතාවට පිහිට වෙන්නට උපකාර වන්නට සෑම දිනාම හිතට ගන්නවා නම් ඒක අපේ තිබෙන උතුම් මනුෂ්‍ය ගුණ ධර්මයක්, ඒක ශ්‍රේෂ්ඨ බෞද්ධ ගතියක්, ඒ වගේම ඉතාම වටින මහා විශිෂ්ට පින්කමක් වෙනවා මේ වෙසක් පෝයත් ඉදිරියේ තියාගෙන සිංහල අලුත් අවුරුද්දත් ගත කරන කාලේ අපි හොඳ පින්කමක් කරගත්තා කියලා ඔබට මට හැම දිනාටම සතුටු වන්නට පුළුවන්කම තිබෙනවා. ඒ පිළිබඳව අපි පළමුවෙන්ම
ඔබ හැම දෙනාටම සිහිපත් කරවමින් ඒ විපතටපත් ජනතාවට තුනුරුවන්ගේ පිහිටින් සියලු ආරක්ෂාව සිත සාන්තිය ලැබේවා. ඒ හැම දෙනාටම කායික මානසික සැනසෙල්ල උදා වේවා. නිරෝගී සුව ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම මේ මහා ව්‍යසනයෙන් ජීවිතක්ෂයටපත් වුණු ඒ ජනතාව මේ දුගඳ හමන මේ කුණු කන්දක් ළඟ බොහෝ කාලයක් ඉතා දුකසේ ඒ දුක් විඳගෙන තමන්ගේ උපන් ගම්බින් ගෙවල් දොරවල් ඒවා අතහැර දාලා යන්න තැනක් නැතිව ඒ තමන් උපන් පළාතේ ගමේ ජීවත් වුණා. බලධාරීන්ට නොඑක්වර නොඑක්ලිසින් පැවතුණු පවතින හැම රජයකටම ඒ ජනතාව මේ තමන්ගේ විවේ ව්‍යසනය මේ තමන් විඳින දුක කියා හිටියා. නමුත් වීරයලින්ට වීණා වාදනය කරනවා වාගේ එවෙන් කිසි පළක් හෝ අර්ථයක් ප්‍රයෝජනයක් සිදුුනේ නැහැ. ඒ නිසා ඒ අයගේ නොසැලකිල්ල නිසා මේ වාගේ මහා ව්‍යසනයකට පත් වෙලා අපේ ජනතාවට ජීවිතවලින් වන්දි ගෙවන්න සිද්ධ වුණා. ඉතින් මේ ජීවිතක්ෂේත්‍රපත් තුළු සියලුම ජනතාවට අපි බෞද්ධයන් වශයෙන් ප්‍රාර්ථනා කරනවා සියලු සසර දුකින් ඈතරව ලබන උතුම් නිවන් සුව පිණිසම ඒ හැමතෙ අපි රැස් කරගත්ත පින් උපකාර වේවා. සසර වසනාතුරු මෙබඳු විපතක් කිසිවෙකුටත් සිදු නොවේවා කියලා අපි ප්‍රාර්ථනා කරමින් පින් දෙනවා. ඉතින් බෞද්ධානාලිකාව මේ උදා වෙන එළඹෙන වෙසක් පුර පසළොස්වක් පොහොය නිමිති කරගෙන බෞද්ධානාලිකාව ආරම්භ කරලා වසර 10ක් පිරෙන අවස්ථාවේදී දස වර්ෂ පූර්ණී නිමිති කරගෙන මහා පුණ්‍යෝත්සව ගණනාවක්ම සංවිධානය කරලා තිබෙනවා, සැලසුම් කර තිබෙනවා. ඒ පුණ්‍යෝත්සව අතර විශේෂයෙන් අද අපට අමතක වී තිබෙන අපේ රටට, ජාතියට, සම්මා සම්බුද්ධ ශාසනයට කිව නොහැකි තරම් අපරිමිත සේවාවන් සිදු කළ ගිහි පෙමිදි උතුමන් සිහිපත් කරමින් ඒ ගිහි පෙමිදි උතුමන්ට පුණ්‍යානුමෝදනා කරන්ට ඇත්තන්ගේ ගුණ අනුස්මරණී කරමින් ඒ රට වෙනුවෙන්ද, ජාතිය වෙනුවෙන්ද, සම්බුද්ධ ශාසනය වෙනුවෙන්ද තමන්ගේ මුළු ජීවිතේම කැප කරපු තමන්ගේ කාලය, ධනය, ශ්‍රමය, බුද්ධිය සියල්ලක්ම කැප කරලා බුදු සසුන රැකගන්ට ලයදී උරදී ක්‍රියා කළා වූ ඒ ශ්‍රේෂ්ඨ උතුමන් සිහිපත් කරලා ඒ හැම දිනාටම පින් දීමේ මහා වෙසක් මංගල්‍යයක්, වෙසක් පුණ්‍ය මහෝත්සවයක්, කෘතමී දීපින්කමක් මේ බෞද්ධානාලිකාව සංවිධානය කර තිබෙනවා. අපේ වෙසක් කලාපය ඒ වගේ අර්ථවත් වෙසක් කලාපයක්, පුණ්‍යමය වෙසක් කලාපයක්, පූජනීය වෙසක් කලාපයක්. ඒ පූජනීයත්වයට පත්වන්නේ අපේ ලංකාද්වීපයේ බුදු දහම රැගෙන වැඩම කොට වදාළ දඹදිව රජ පැමිණි දීපක් චක්‍රවර්ති ධර්මාශෝක මහාධිරාජයාගේ පුතණුවන් වුණු අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේගේ ඉඳලා සංඝමිත්තා මහරහත් මිහිණින් වහන්සේගේ ඉඳලා ඒ මහරහතන් වහන්සේලා පිළිබඳව යෝගීන් බුද්ධ ශාසනය රැකදෙන්ට මුළු ජීවිතේම කැප කළා වූ ඒ අනුරාධපුර පොළොන්නරු දඹදෙණි ආපහු කුරුණෑගල මහනුවර කෝට්ටේ ආදී යුගවල වැඩ සිටිය ශ්‍රේෂ්ඨ සංඝපීත්‍රොන් වහන්සේලා ඒ උතුමන් වහන්සේලාගේ ගුණ අනුස්මරණය කරමින්
එවගේම සිංහල රජදරුවන් එවගේම බෞද්ධ නායකයන් විදේශීය බෞද්ධ නායකයන් පවා සිහිපත් කරවමින් ප්‍රදර්ශන කුටි සියකින් සමන්විත මහා වෙසක් උළෙලක් බෞද්ධානානිකාව මගින් සංවිධානය කර තිබෙනවා. මේ සම්බෝධි විහාරස්ථානයේ ඉදිරිපිට ආදි සේනානායක මාවතේ දී සේනානායක විද්‍යාලයේ අසල සිට සෙන් බිජට් කන්‍යාරාමයේ දක්වාම මේ මාර්ගයේ දෙපස ඒ ප්‍රදර්ශන කුටි ඉදිකරවා ඒ ශ්‍රේෂ්ඨ මහෝත්තමයන්ගේ පිළිරු පින්තූර ජීවන තොරතුරු ඔවුන්ගේ කටහඬ එවගේ මේ උතුමන් බුදු සසුනේ දියුණුවට රටේ දියුණුවට සිදු කළා වූ මහා නර්ග අපරිමිත සේවාව අද ජීවත් වෙන ඔබට වර්තමාන පරම්පරාවට සිහි ගන්වමින් ඒ සේවයේ අගයමින් තමයි මේ මහා වෙසක් උළෙල පවත්වන්නේ. එහිදී අපි බලාපොරොත්තු වෙන අනුරාධපුර යුගය ඒ මිහිඳු මාහිමියන් වහන්සේගේ ඉඳලා දෙවෙනි පෑතිස් මහරජතුමාණන්ගේ පටන් අනුරාධපුර යුගයේ රජකම් කළ සියලුම රජදරුවන් පිළිබඳ මිහිඳු මහරහතන් වහන්සේ සංගමිත්තා මහරහත් මිහිණින් වහන්සේ ඒ මහින්දා ගමනය ජයශ්‍රී මහා බෝධින් වහන්සේ වැඩම කිරීම දුමින්දා ගමනය මහා බෝධි රෝපණය ඒ ආදී ඒ ඓතිහාසික බෞද්ධ තොරතුරු ඒවා ඇතුළත් කරලා විශේෂ පළවෙනි ප්‍රදර්ශන කුටිය ඒ සුසිකෝමේක සායතනයේ මගින් විමල් රූපසිංහ මෙතිතුමා ප්‍රධාන කාර්ය මණ්ඩලයේ දායකත්වයෙන් සිද්ධ වෙනවා. ඒ වගේම දෙවෙනි පේතිස් මහරජතුමාගේ ඉඳලා අනුරාධපුර යුගයේ ශ්‍රේෂ්ඨ සිංහල රජදරුවන් පිළිබඳව ඒ අනුරාධපුර යුගයේ අපේ ශ්‍රී විභූතිය මේ රටේ අද ජීවත් වෙන ජනතාවට දැක බලා ගන්නට ඒ වටින ප්‍රදර්ශන කුටිය ඉදි කරන්නේ ඒ ලෝස්ටා ජාත්‍යන්තර පාසලේ සභාපති විදුහල්පති වෛද්‍ය සොන්නාදර මහත්මා හිම මහත්මිය ඒ විද්‍යාලයේ සිසු දරු දෙරයන් දෙමාපියන් විසින් එවගේම අනුරාධපුර යුගයෙන් අනතුරුව අපිට හමුවන්නේ පොළොන්නරු රාජ්‍යපාලන යුගය. ඒත් අපේ රටේ කීර්තිමත් ඉතිහාසයක් එයින් පෙනෙනවා. ඒ පොළොන්නරු රාජ්‍ය සමය එහි රජකම් කළ රජවරු එහි තිබුණු ශ්‍රී විභූතිය ඒ පිළිබඳව විශේෂ ප්‍රදර්ශන කොටයක් ඉදි කරනවා. ගේට්වේ ජාත්‍යන්තර පාසල මගින් අපේ එහි සභාපති වෛද්‍ය හර්ෂාලස් මෙතිතුමා එවගේම ගේට්වේ ජාත්‍යන්තර පාසලේ ආචාර්ය මණ්ඩලය දරු දෙරයන් දෙමාපියන් ඒ අයගේ දායකත්වයෙන් ඊළඟට දඹදෙනි රාජ්‍ය යුගය ගත්තහම අපේ සාහිත්‍ය යුගය ඉතා වටිනා යුගයක්. ඒ දඹදෙනි ආපහු රාජ්‍ය යුගයේ පිළිබඳව අපේ බියගම ඒ බෞද්ධ මධ්‍යස්ථානාධිපති අපේ ගරු කටයුතු දොළොස්වල උදිතදීර ස්වාමීන් වහන්සේ සහ බියගම ලංකාපුත්‍ර දහම් පාසලේ ගැමුණු අධිකාරි මහත්මා ප්‍රධාන ආචාර්ය මණ්ඩලයේ සිසු දරුවන් දායක දායිකාවන් ඒ පොළොන්න මේ දඹදෙනි රාජ්‍ය යුගයේ පිළිබඳ ඓතිහාසික සියලු තොරතුරු සහ එහි පැවතිච්ච එදා ශ්‍රී විභූතිය අද ජීවත් වෙන ඔබට දැක බලා ගන්නට ඉතා දර්ශනීය කුටියක් ඉදි කෙරෙනවා. ඒ වගේම ඉන්පස්සේ මහනුවර යුගයේ ගත්තහම ඉකුරු නෑගල ගම්පල මහනුවර ආදී යුගයන් පිළිබඳව අපේ ගරු කටයුතු පූජනීය හාපිටිගම බිජිත ස්වාමීන් වහන්සේ ඇතුළු උන්වහන්සේගේ දායක දායිකාවන් ඒ සදහෙති පිරිස එහි දායකත්වයෙන් කටයුතු කරනවා. ඒ වගේම බෞද්ධ අධ්‍යාපනය ගැන කතා කළාම
විද්‍යෝදය මහා පිරිවෙන අපේ බෞද්ධ අධ්‍යාපනයේ කේන්ද්‍රස්ථානයක්. එයි ආරම්භක මහෝත්තමයන් වහන්සේ දක්ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝනායක දුරේ හිඹ වූ එදා අග්නිදිග ආසියාවේ කුසාග්‍ර මහා පඬිවරය හිටියට සලකපු ඒ පරම පූජ්‍ය හික්කඩුවේ ශ්‍රී සුමංගල නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ආරම්භ කළ විද්‍යෝදේ මහා පිරිවෙන. ඒ විද්‍යෝදේ පිරිවෙනින් මහා උගතුන් පඬිවරුන් මහා වියතුන් පහළ වුණා. ඒ වගේම විද්‍යෝදේ විශ්වවිද්‍යාලයේද පසු කාලීනව ආරම්භ වෙන්න හේතු වුණා. එදා විද්‍යෝදේ පිරිවෙනින් ලැබුණු ඒ පන්නරේ නිසාපේ මහා පඬිවරු පැලෑණී මහානායක මාහිමියන් වහන්සේ වාගේ පඬිවරු විදුරුපල මහානායක හාමුදුරුවෝ වාගේ පඬිවරු මේ සමාජයට බිහි වුණා. ඉතින් ඒ විද්‍යෝදේ මහා පිරිවෙන පිළිබඳව එහි ඓතිහාසිකත්වය, ඒ අධ්‍යාපනික සමාජික දියුණුව පිළිබඳව, ඒ ප්‍රදර්ශන කුටිය අපේ කිනිතුල්ලාගල ආරණ්‍ය සේනාසනාධිපති අපේ තල්ගමුවේ සුධීරානන්ද ස්වාමින් වහන්සේගේ දායකත්වයෙන් සිදු කරනු ලබනවා. ඒ වගේම විද්‍යාලංකාර මහා පිරිවෙනුත් එලෙසින්ම අපේ රටට විශාල අධ්‍යාපනික වශයෙන් විශාල සේවාවක් ශාසනිකව සිද්ධ වුණා. ඒ විද්‍යාලංකාර මහා පිරිවෙනෙහි ඒ රත්මලානේ ධර්මාරාම ධම්මාලෝක නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේලාගෙන් කිරුවැත්තුඩුවේ පඤ්ඤාසාර නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ, යක්කඩුවේ පඤ්ඤාරාම නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ, නාත්තණ්ඩී පඤ්ඤාංකර නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ආදී ඒ සංඝ පරපුර මේ බුද්ධ ශාසනයේ සහ බෞද්ධ අධ්‍යාපනයට පිරිවෙන් අධ්‍යාපනයට මහත් සේවාවක් සිද්ධ කළා. සර් ඩී.බී. ජයතිලක වැනි මහා උගතුන් මේ විද්‍යෝදේ පිරිවෙනේ ආභාෂයෙන් ලොවට දායාත වෙච්ච උගතුන්, එබඳු සේවාවක් සිද්ධ වෙච්ච විද්‍යාලංකාර මහා පිරිවෙන පිළිබඳව අපේ ගුරුකුල විද්‍යාලයේ ඒ විදුහල්පතිතුමන් අනිල් අමේ ගුණවර්ධන මහත්මයා සහ ආචාර්ය මණ්ඩලයේ සිසු දරුවන් ඒ කුටිය නිර්මාණය කෙරෙනවා. ඉන් අනතුරුව ගත්තාම තවත් මහා පඬිවරු රාශියක් පිළිබඳව ශ්‍රීමත් තනගාරික ධර්මපාලතුමා, වලිසිංහ හරිචන්ද්‍රතුමා, එවගීම හෙන්රි ස්ටිල් ඕල්කට්තුමා, එවගීම මාරි මියුසියස් මෙතිලිය, ඒ ආදී මහා පඬිවරු ඒ බෞද්ධ සමාජයේ බුදු දහම බුද්ධ ශාසනයේ දියුණුවට කටයුතු කළ මේ උදාර පුද්ගලයෝ තමන්ගේ උපන් රට අතහැරලා උපතින් බෞද්ධයෙක් නොවුනත් මේ රටට ඇවිදින් ඕල්කට්තුමා ආදී ඒ ශ්‍රේෂ්ඨ උතුමන් කළ සේවාව කවදාවත් අමතක කරන්න පුළුවන් කමක් නැහැ. ඒ නිසා ඒ උදවිය පිළිබඳව යෝගින් බෝධිසත්ව ගුණෝ පීතෙහි මේ බැලිවිට අසරණ සරණ සරණංකර සංඝරාජ මාහිමියන් වහන්සේ පිළිබඳ වාරිය පොළ ශ්‍රී සුමංගල නායක හාඳුරෝ පිළිබඳ, ඒ වගේම කැප්පෙටිපොළ මහා අධිකාරම්තුමා, වීරපුරන්නප්පු, ගොංගාලී ගොඩ බණ්ඩා, ඒ වගේම කඩහපොළ නායක හාඳුරෝ ආදී මේ මහා උතුමන් පිළිබඳ සුවිශේෂ ප්‍රදර්ශනයක් මේ සිද්ධ කරන්නේ. ඊළඟට අපේ බෞද්ධ ලෝකේටම මහත් වූ සේවාවක් කළ එඩ්වින් ආනෝල් පඬිතුමා, රීච් ඩේවිඩ් පඬිතුමන්, අනගාරික ධර්ම, ඒ වගේම සර් ඩී.බී. ජයතිලක මහත්මා, එෆ්.ආර්. සේනානායක මහත්මා, ඩී.එස්. සේනානායක මහත්මාදී වශයෙන් ගත්තාම ආතර් වී දියස් මෙතිතුමා, හෙන්රි පේද්‍රික් මෙතිතුමන්, ජෙරමිස් දියස් මෙතිටිය, සෝලියස් මෙන්ඩිස් මෙතිතුමා ආදී මේ මහා උගතුන්, එවගේම අමත්‍යප මහා සභාව එහි කටයුතු කළා වූ ඒ නායකයින් අපවත් වී වදාළ
විද්‍යෝදී පරිවේනාධිපතිව වැඩ සිටිය අතිපූජනීය කලුකොඳයාවේ පඤ්ඤාසේකර මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ, යෝගීම හේම්පිටගෙදර ඥානසීහ අධිකරණ නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ආදී මහා සංඝරත්නේ පිළිබඳවත් මේ මහා වෙසක් කුලෙලිදී අපි සිහිපත් කරනවා, ප්‍රදර්ශන කුටි නිර්මාණය කරනවා. එපමණක් නෙවෙයි, මේ වෙසක් කුලෙලිදී බෞද්ධයන්ට බුදුරජාණන් වහන්සේ බුද්ධත්වේ සඳහා පාරමිතා පුරන සමයෙහි තමන් වහන්සේගේ ඇඟ මස් දන් දුන් බව, ලී දන් දුන් බව, ඇස් දන් දුන් බව, ජීවිත පූජාවද කළ බව අපි දන්නවා. පාරමී පුරන සමයේ පාරමී වශයෙන්, උපපාරමී වශයෙන්, පරමත්ත පාරමී වශයෙන් ඒ පින්කම් මේ පින්වතුන්ටද මේ වෙසක් කාලේ බෞද්ධ ආනාලිකාව සංවිධානය කරන මේ වෙසක් කලාපේට පැමිණිලා සිදු කරගන්න පුළුවන්, ලේ දන් දෙන්න පුළුවන්කම තිබෙනවා. ඒ ජාතික ලේ බැංකුව මගින් ජංගම ලේ කඳවුරක් ලේ දන් දීමේ අවස්ථාව ඔබට මේ වෙසක් කලාපේට පැමිණිලා සිදු කරගන්න පුළුවන්. ඒ වගේම තමන්ගේ ඇස් දන් දීමේ පොරොන්දු පත්‍රවලට අස්සන් තබල ඇස් දන් දීමට පුළුවන්කම තිබෙනවා. අක්ෂිදාන සංගමේ මගින් ඒ අක්ෂිදාන සංගමේ ප්‍රදර්ශන කුටියක් ඉදි කරනවා. ඒ නිර්මාතෘතුමන්ට ගෞරව පිණිස ඒ පෛද්‍ය හර්සන් සිල්වා මෙත්තුමන් පිළිබඳව, ඒ වගේම ශරීරයෙහි ඉන්ද්‍රයන් පරිත්‍යාග කරන්ට මරණින් පසු තමන්ගේ අංග ප්‍රත්‍ය ඉන්ද්‍රයන් පරිත්‍යාග කරන්ටත් ඔබට අවස්ථාව තිබෙනවා. ඉතින් මේ වශයෙන් මේ ආදී වශයෙන් ගත්තා මේ අමද්දේප මහා සභාව විශේෂ කුටියක් ඉදි කරනවා. අපි විශේෂඥ වෛද්‍ය අනුල විජේසුන්දර මෙතිණිය ප්‍රධාන මේ අමද්දේප සභාව මගින්. ඒ වගේම මේ අපේ වෛද්‍ය සංගමේ සභාපති අනුරුද්ධ පාදනී මෙතිතුමා ප්‍රධානී පිරිස, ඒ වෛද්‍ය සේවාවන් සහ විශේෂයෙන් අපේ සිංහල රාජාවලි ශ්‍රේෂ්ඨම රජතුමන් වෙච්ච ඒ බුද්ධදාස රජතුමා වෛද්‍යවරයෙක් හැටියට ක්‍රියා කළ කෙනෙක්, ඒ වගේම එතුමා පිළිබඳවත්, ඒ වගේම සේනක බිබිලි මෙතුමා ආදී වර්තමානයෙහි අපේ ජනතාවගේ හිතසුව පිණිස බොහෝ සේවාවන් කළ ඒ ශ්‍රේෂ්ඨ පුද්ගලයන් පිළිබඳව මේ මහා වෙසක් ප්‍රදර්ශනයේදී මුලලට ඔබට පැමිණ මේ තොරතුරු දැක බලාගෙන ඔබේ දරුවන්ට අපේ ඉතිහාසයේ නැවත කියා දෙන්න පුළුවන්කම තියෙනවා. අපේ දරුවන්ට, පාසල් දරුවන්ට, දහම් පාසල් දරුවන්ට, තරුණ තරුණියන්ට, මෙඩිහිටියන්ට, ගිහි පෙවිදි හැම දෙනාටම අපේ ඉතිහාසයේ තුල මේ වාගේ ශ්‍රේෂ්ඨ පුරුෂයෝ උත්තමයෝ ඉපදිලා පහළ වෙලා තියෙනවා. එයයි මේ තරම් දී අපේ රට වෙනුවෙන් කරලා තියෙනවා, අපේ ජාතිය වෙනුවෙන් මෙච්චර සේවයේ සලසලා තියෙනවා, බුද්ධ ශාසනය වෙනුවෙන් මෙතරම් කැපකිරීම් කරලා තිබෙනවා. ඔවුන් කළ කී දේ ඔබට අද දවසේ මේ වෙසක් කාලයේ මේ සම්බෝධි වෙසක් කලාපේට පැමිණ ඒවා නරඹලා අපේ ජාතිය පිළිබඳ අභිමානයක් ඇති කරගන්න පුළුවන්. මේ ජාතික වීරයෝ පිළිබඳව මහා ගෞරවයක් සිතේ පහළ කරගන්න පුළුවන්කම තිබෙනවා. ඒ වගේම දරුවන්ගේ හිත තුළට ඇති වෙනවා අපිත් අපේ රට වෙනුවෙන්, අපේ ජාතිය වෙනුවෙන්, අපේ ආගම වෙනුවෙන් අපි මොනවද කරලා තියෙන්නේ, අනේ මේ ඇත්තු මොන තරම් දී කරලා තියෙනවද මේ රට ජාතිය සම්බුද්ධ ශාසනය රැකගන්නට, අපිත් මොනවා හෝ දෙයක් කරන්න ඕන නේද කියන මේ උදාර හැඟීම වර්තමාන පරම්පරාවේ සිත් තුළ ඇති වෙනවා නම් ඒක ඉතා වටිනා කාරණයක්, වැදගත් දෙයක්. එබඳු හොඳ අදහසිනුයි මේ බෞද්ධ ආනාලිකාවට දස වර්ෂයක් පුරණ
සපිරෙන මේ වෙලාවි මේ මහා උලෙල ආදර්ශ සම්පන්න පුණ්‍යවන්ත මෙසක් උලෙලක් හැටියට අපි පවත්වන්නේ. මේ රට දැය සසුන රැකදුන් සියලු ගිහි පැවිදි උතුමන්ට පින් දෙන්නට ඔබේ දෙමව්පියන්ට ඔබේ ඥාතීන්ට මියගිය හැමතෙම රණවිරුවන්ට පින් දෙන්නට මහා බුද්ධ පූජාවක් පවත්වනවා. ලංකාවේ මීට පෙර කවදාවත් කිසිම කලක සිදු නොකළ සිදු නොවුණු අසිරිමත් මහා බුද්ධ වන්දනාවක්. අපේ බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට පත්වෙන්ට පෙර අපි හඳුන්වන්නේ මහා බෝසතාණන් වහන්සේ හැටියට. ඒ මහා බෝධිසත්වයන් වහන්සේ බවට උන්වහන්සේ පත්වෙන්නේ නියත විවරණ ලැබපු දවසේ ඉඳලා. නියත විවරණ ලබන්ට ඉස්සල උන්වහන්සේ මනෝප්‍රනිධානය මේ බෝධිසත්ව සංකල්පය ඒකේ බුදු බව පැතීම උන්වහන්සේ ආරම්භ කරනවා. ලෝ පහළ වෙච්ච සියලු බුදවරු බුද්ධත්වයේ පිළිබඳ හිතේ යම් අදහසක් ඇති කරගෙන කල්ප ගණන් මේ බෝධි සත්ත්ව අදහස නැත්තම් බුද්ධත්වයේ ලැබේවා කියන ප්‍රාර්ථනාවෙන් බුදවරු දැකීමින් හිතින් බුදු බව ප්‍රාර්ථනා කරනවා. ඉතින් අපේ ගෞතම බුදුරජාණන් වහන්සේද අනන්ත සංසාරේ 512,024 නමක් ඉදිරියේ 28 නමක් ඉදිරියේ බුදු බව ප්‍රාර්ථනා කරලා තියෙනවා. ඒ හිතින් බුදු බව ප්‍රාර්ථනා කරපු කාලවකවානුවට කියනවා මනෝප්‍රනිධානී පුරණ අවදිය කියලා. ඒ මනෝප්‍රනිධානී පිරු කාලය මිච්චරයි කියලා කියන්ට බෑ, අනන්තයි. ඒ අනන්ත සංසාරයේ උන්වහන්සේ 512,000 බුදුවරු සියසින් දැකලා තිබෙනවා. ඒ බුදුරජාණන් වහන්සේලා ඉදිරියේහි හිතින් බුදු බව ප්‍රාර්ථනා කරලා තිබෙනවා. දැන් අපිත් පින්නතුනි යම් හොඳ දෙයක් කියන්ට ඉස්සෙල්ලා හිතින් හිතනවා, අනේ මටත් මෙහිම තියෙනවා නම් මෙහිම ලැබෙනවා නම් කොච්චර හොඳද කියලා අපි හිතෙනවා. ඒ හිතුවයින් පස්සේ තමයි ඒක ලබා ගන්නට අපි ක්‍රියාත්මක වෙන්නේ. බෝධිසත්වයන් වහන්සේද බුද්ධත්වයේ ලබන්ට බුදුවරු දැකලා ඒ බුදුරජාණන් වහන්සේලාගේ ඒ බුදු අසිරිය දැකලා බුද්ධත්වය ගැන හිතෙනවා මනෝප්‍රනිධාන වශයෙන්. ඒ හිතූ කාලයේදී හිතින් බුදු බව ප්‍රාර්ථනා කළ සමයෙහි 512,000 බුදුහාඳුරුවරු හිතින් දැකලා තියෙනවා, සියසින් දැකලා තියෙනවා, බුදු බව ප්‍රාර්ථනා කරලා තිබෙනවා. ඒ 512,000 බුදුරජාණන් වහන්සේලාගේ බුදු රූ එකම තැනක තියෙන එකම විහාරයක්වත් ලංකාවේ නැහැ. ඉතින් අපි 512,000 බුදුරජාණන් වහන්සේලාගේ බුදු රූ මේ සම්බෝධි විහාරස්ථානේ දැන් නිර්මාණය කරගෙන යනවා. දැන් අඩක් නිර්මාණ කරලා අවසාන වෙලා තිබෙනවා. ඉතිරි සති කිහිපය තුළ ඒ 512,000 බුදුරජාණන් වහන්සේලාම නිර්මාණය කරලා බුද්ධ ප්‍රතිමා වහන්සේලා ප්‍රධානව ඒ බුදුරු නිර්මාණය කරලා ඉතාම අලංකාර ලෙස ඉතාම දර්ශනීය ලෙස සකස් කරවා සද්ධාවේ තිබෙන ආකාරයට ඒ 512,000 බුදුරජාණන් වහන්සේලාගේ බුදුරු ඉදිරියේහි 512,000 බුදුවරයන් වහන්සේලාට මහා බුද්ධ පූජාවක්, මහා බුද්ධ වන්දනාවක්, මහා බුද්ධෝපස්ථානමය මහා පින්කමක් මේ වෙසක් සමයේ මේ බෞද්ධානාලිකාව මගින් සිද්ධ කරනවා. ඒ පින්කමත් මහා අසිරිමත් පින්කමක් 512,000 බුදුවරයන් වහන්සේලාට කිරියාහාර පූජා කරනවා. අපි කිරි එළදෙනුන් ගෙන්වාගෙන ඔවුන් සුවඳ පෙනින්නාවල කිරි දොවාගෙන ඒ කිරි අරගෙන උඩුමියන් බැඳලා පිරිත් කීපින් කිරියාහාර සකස් කරවලා ඒ වෙසක් පෝයට පෙර දින ඉඳලාම
වෙසක් පෝය 14 වෙනිදා දක්වාම ඒ උතුම් කිරියාහාර පූජාව සිත කරනවා. විශේෂයෙන් වෙසක් පෝයට පෙර දින කිරියාහාර බුදු පූජා විදායකත්වය අපේ ලංකා බිහාරින් සමාගමේ සභාපති සුදත් තෙන්නකෝන් මහත්මයා, සන්ධ්‍යා තෙන්නකෝන් මිතිනී කීදී පින්වතුන්ගේ දායකත්වයෙන් සිද්ධවන්නේ. දහවල 108කින් යුක්ත ව්‍යංජන සහිත 108ක් ඉපරණි සහල් වර්ගවලින් සකසෙන මහා බුද්ධ පූජාවක් මේ විහාරස්ථානෙම සකසනවා, පිළියෙල කරනවා. ඒ පිළියෙල කරන්නේ බුදුරජාණන් වහන්සේ දවස අර මල්ලිකා දේවි අසද්රුස මහා දානේ පූජා කළාක් මින් උඩුමියන් බැඳ සුවඳ දුම් අල්ලලා මල් පැල් බැඳලා පිරිත් කියමින් සක් පිඹිමින් මගුල් බෙර වයමින් ඒ සදෙහි පතුන් ඊටාම සද්ධාවෙන් මේ ආහාර පිළියෙල කිරීම සිද්ධ කරනවා. අපේ ගල්කිස්ස මහ හෝටලේ පබ්ලිස් සිල්ව මහත්මයාණන්ගේ උපදෙස් ඇතිව මේ රටේ සදෙහිති සද්ධාවන්ත පිරිස, කලාකරුවන්, එවගේම ශ්‍රේෂ්ඨ බෞද්ධ පින්වතුන්ගේ දායකත්වයෙන් තින් විශේෂයෙන් අපේ විශේෂඥ වෛද්‍ය කාමිනී මායදුන්න මෙතිනි, රුක්ලන්ත මායදුන්න මහත්මයතුළු ඒ පිරිසගේ මූලික දායකත්වයේ එතුව තව බොහෝ පින්වතුන්ගේ සහභාගිත්වයෙන් දායකත්වයෙන් ඒ වගේම අපේ කුරුදුවත්තේ ගුණරතන ස්වාමීන්ද්‍රයන් වහන්සේ දෙක් දිනක දායකත්වයේ පින්කමක බාර ඒ පින්කම් මාලාවේ දායකත්වයන්ගෙන කටයුතු කරනවා. ඒකත් අසිරිමත්ම පින්කමක්, බොහෝම සද්ධාව උපදින, ඒ වගේම බොහෝම ගෞරවයෙන් සිද්ධ කරන මහා පූජාවක්, මහා පින්කමක් පිළියෙල කරලා බොහෝම ගෞරවයෙන් ශබ්ද පූජා සහිතව ආහාර කදකින් ගිනිහින් පූජා කරන්නට පෙරහැරින් වැඩම කරලා පූජා කරන්නට බලාපොරොත්තු වෙනවා. ඒ වගේම සන්ධ්‍යා භාගයේහි 108ක ඉපරිණි ඖෂධ වලින් පිළියෙල කෙරෙන මහා ඖෂධ පූජාව අපේ හොරිවිල වෙද පරපුරේ සේනබණ්ඩා වෙද දුරුතුමන් ප්‍රධාන ඒ පින්වතුන්ගේ දායකත්වයෙන් මේ උදාර මහා පින්කම සිද්ධවන්නේ. ඉතින් මේ විදිහේ අසිරිමත් පින්කම් රාශියක් මේ සම්බෝධි විහාරස්ථානේ සිද්ධ වෙනවා. ඉතින් ජායල ප්‍රියංගනි මෙතිණියතුළු ඒ පින්වතුන් එවගේ මානිත් සද්ධාවන්ත බොහෝ දෙනා මේ අමි මහා පින්කමට මෙවරද තම දායකත්වය සහභාගිත්වය එවගේම හැම දෙනාගේම එකමුතුකමින් සිද්ධවන්නේ. ඉතින් මේ පින්කමට මේ පින්නතුන්ට මේ බුදුරෝ නිර්මාණය කරන්නට මුදලින් ආධාර කරන්නට පුළුවන්. එවගේම සහල් වර්ග ගෙනවිත් පහර දෙන්නට පුළුවන් බුද්ධ පූජාවට සුවඳල් බාස්මති වාගේ මේ පෙර මහ සහල් සහ පෙරණි සහල් වර්ග ඒවා සොයා සපයා ගන්නට ඈත ප්‍රදේශවලින් එකතු කරගන්නට ඒ සඳහා ඔබට මුදලින් ආධාර කරන්නට පුළුවන් 1000 ගණනක 108ක ව්‍යංජන සපයගෙන ඒවා මේ දින ගණනාව මුළුල්ලේම 108ක මහා බුද්ධ පූජාව මේ ස්ථානේ පැවැත්වෙන නිසා. ඒ වගේම වෙසක් දවසේ ඇරඹෙන බද්දන් සැල ඒ වගේම ඊට පසුවදා දින කීපයක්ම කොළඹට මේ ප්‍රදේශයට එන අයට ආහාර පාන ආදීන් සංග්‍රහ කරනවා. ඒ වගේම මෙවර වෙසක් උත්සවයේ නිමිත්තෙන් සුවිශේෂී පින්කම් දෙකක් මේ සම්බෝධි විහාරස්ථානයේ සිදු වෙනවා. ඒ බෝධීන් වහන්සේ අභියස ඉතාම දර්ශනීය විහාර මන්දිරයක් ඉදි කරලා බුද්ධ ප්‍රතිමා වහන්සේ නමක් නිර්මාණය කරලා මේ ස්ථානීට වෙසක් කාලි පැමිණෙන ලක්ෂ සංඛ්‍යාත ජනතාවට දිනෝදාහක් ජනතාවට වැඳපුදා ගන්නට ඉතාම දර්ශනීය බුද්ධ මන්දිරයක් එවගේම වාහල් කඩක් සහිතව ඒ ගොඩනැගිලි අලුතින් ඉදි කරලා සම්බුද්ධ ශාසනයට
පූජා කරනු ලබනවා. විශේෂයෙන් ඒ පින්කමෙහි දායකත්වයේ දරන්නේ කඩවත පදිංචි සුරංජිත් මෝටර්ස් ආයතනයේ අධිපති සුරංජිත් කරුණාරත්න මෙතිතුමා සහ රෝහිණී කරුණාරත්න මෙතිණිය කියන දෙපළගේ දායකත්වයෙන් ඒ පින්මත් පිරිස බොහෝ පින්කම් සදහසිතින් කරන පිරිසක් දඹදිව ওই බුද්ධ ගයාවේ මහා කටින පින්කම ඒ පින්වතුන්ගේ දායකත්වයෙන් තමයි ආරම්භ වුණේ. අද බොහෝ පින්වතුන් වාර්ෂිකව බුද්ධ ගයා එවගීම දඹදිව කටින පින්කම් සිද්ධ වෙනවා. ඉතින් මේ රංජිත් කරුණාරත්න මෙතිතුමන් තමයි අපේ අස්කරි පාර්ශ්වයේ හිටපු අපේ ගුරු දේවෝත්තම මහානායක ස්වාමින් වහන්සේගේ කාලේ බොහෝමත් අසිරිමත් ලෙස බුද්ධ ගයාවේ සහ බරණැසි ඉසිපතනාරාමී මහා පූජාව පැවැත්වුවේ. වගේම සෝමාවතී චෛත්‍ය ස්ථානයේ පූජනීය ස්ථාන විහාර මන්දිර ආදී ඉදිකරන්ට දායකත්වයේ දෙරුවේ ඒ පින්වතුන්ගේ දායකත්වයෙන් මෙවර ඒ ප්‍රධාන වාහල්කඩ අලුතින් ඉදිකරවා එවගින් බුද්ධ මන්දිරයේද අලුතින් ඉදිකරවා පූජා කරනු ලබනවා. ඒ වගේම පින්වතුනි මේ සම්බෝධි වෙසක් මහා උළෙලත් බෞද්ධානාලිකාවට වසර 10ක් පිරීමත් නිමිත්තෙන් එදා මෙදා තුළ බෞද්ධානාලිකාවේ දියුණුවට අතහිත දුන් දායකත්වයේ දරුවෝ සියලුම දායක දායිකාවන්ට අතිපූජනීය මහානායක මාහිමියන් වහන්සේලාගේ ප්‍රධානත්වයෙන් මේ මාසේ 15 වෙනි දින උදෑසන කාලයෙහි 8:30ට පමණ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී මහා උපහාර උළෙලක් පැවැත්වෙනවා. ඒ උපහාර උළෙලට දහසක් මහා සංඝරත්නයේ වැඩම කෙරෙනවා. ඒ දහසක් මහා සංඝරත්නයේට දහවල් දානී පූජා කරනවා. ඒ චීන බෞද්ධ සංගමයේ අපේ විහාරස්ථානයේ සමග බොහෝම සම්බන්ධකම් තිබෙන චීනේ බීජිං නගරේ ඒ ශ්‍රී දළදා විහාරය සහ තාපෝ විහාරයේ කියන විහාරස්ථානවල නායක ස්වාමීන් වහන්සේලගේ දායකත්වයෙන් ගිය වර්ෂයේදී අපි ඒ 19ක දානයක් මීට පෙර එලෙසින් සිද්ධ කළා බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ. ඉතින් මෙවරත් මේ බෞද්ධානාලිකාවේ දසවස් පූර්ණය සහ උපහාර උළෙල වෙනුවෙන්ද ඒ දහසක් මහා සංඝරත්නයට දානී පූජා කෙරෙනවා. ඒ වගේම විදේශ රටක විශේෂ වූ මහා පින්කමක් අනුස්මරණීය පින්කමක් පැවැත්වෙනවා. ඒ තමයි මියන්මා රාජ්‍යයේ බුරුම රට තේරවාදී බුදුදහම පවතින රාජ්‍යයක්. ඒ වගේම ලක්ෂ 5කටත් අධික මහා සංඝරත්නයේ වැඩ සිටින රාජ්‍යයක්. ඒ වගේම ත්‍රිපිටකය කටපාඩමින් කිව හැකි ස්වාමින් වහන්සේලා අදත් 5 නමක් වැඩ සිටින රහතන් වහන්සේලා මගඵලලාභී ස්වාමින් වහන්සේලා බොහෝ ප්‍රමාණයක් වැඩ සිටින බෞද්ධ රාජ්‍යයක් ලෙස ලෝක ප්‍රකට බුරුම රාජ්‍යයේ බුදුරජාණන් වහන්සේගේ කේස ධාතුන් වහන්සේලා නිදන් කොට බුරුමේ රැන්ගුන් නුවර ඒ ස්වේදගුණ මහා චෛත්‍ය රාජයන් වහන්සේ ලෝකේ විස්මිත චෛත්‍යයක් රත්තරණින් වසල තියෙන ලෝකේ එකම චෛත්‍යය. රත්තරන් තහඩෝලින් ටොන් ගණනකින් රත්තරණින් වසලා අපේ ශ්‍රී දළදා මාලිගාව වාගේ අතිශයින් ආරක්ෂිත සම්භාවනීය පූජනීය ස්ථානයක් මේ ස්වේදගුණ මහා විහාරය. ඒ රැන්ගුන් නුවර බුරුමි සේදගොන් චෛත්‍ය රාජයන් වහන්සේ අභියස රෝසමල් දාස්පිතිය සමන්මල් මේ සියලු මල් කෝටියක් පෝජා කරලා එවගේම 84,000ක් පහන් දල්වලා එවගේම මහා බුද්ධ වන්දනාවක් පဋාණ දේශනාවක් මහා බුද්ධ පූජාවක් පැවැත්වෙනවා. ඒ රටේ භාවනා යෝගී
ස්වාමීන් වහන්සලා 2500කට මහා දානයක් පූජා කෙරෙනවා. බුරුම රටේ සියලු බෞද්ධ සිද්ධාස්ථානේ ආරණ්‍ය සේනාසන වැදගත් භාවනා මධ්‍යස්ථානේ ඊවා දෙක බලාගෙනට වැඳ පුදා ගන්නට අවස්ථාව සැලසෙනවා. ජූනි මාසේ 28 29 30 දින පහක් මේ බුරුම වන්දනා මහා පින්කම මේ මහා පුණ්‍යෝත්සවී පැවැත්වෙනවා. ඉතින් ඒ පින්කමටද කැමති සදහෙවතුන්ට සහභාගී වෙන්න පුළුවන්. සීමිත ප්‍රමාණයක් අපි ඒට සහභාගී කරගන්න පුළුවන්කම තියෙන 300කට අඩු ප්‍රමාණයක් අපි බුරුම රට ගොස් ඒ සෝදගුණ චෛත්‍ය රාජයන් වහන්සේගේ භාරකාර මණ්ඩලී අය සමග සාකච්ඡා කරලා අවසර ලබාගෙන යෑගේ පූර්ණ සහයෝගීත්වය. ඒ වගේම බුරුම රට බුද්ධ ශාසන මාත්‍යතුමාද, ඒ වගේම බුරුම රට රාජ්‍ය නායිකාව හිටියට සලකන අවුන් සාන් සුකි මෙතිණියගේද සහභාගීත්වයෙන් මේ අසිරිමත් මහා පින්කම බුරුම රට සේදගොන් චෛත්‍ය රාජයන් වහන්සේ අභීස පැවැත්වෙන්නේ. ඉතින් මේ මහා පින්කමට ඔබටද සහභාගී වෙන්න පුළුවන්. ඒ සාන්ත බුද්ධ භූමි සංචාරක සමාගම තමයි ඒක කරන්නේ. ඇයට අත්දැකීම් තිබෙන නිසා අප බෞද්ධයා නාලිකාවේ මූලිකත්වයෙන් ඒ අයද සහභාගී කරගෙනයි මේ උතුම් වන්දනාමය මහා පුණ්‍යෝත්සවේ පවත්වන්නේ. ඉතින් මේ ස්ථානයට ඇවිල්ලා ඔබට තොරතුරු ලබා ගන්නට පුළුවන්. විශේෂ කාර්යාලයක් ඒ සඳහාම විවෘත කරලා තිබෙනවා. තොරතුරු ලබා ගන්නට පුළුවන්. ඔබට යෑමට නොහැකි වුණත් ඒ අසිරිමත් මහා මල් පූජාවට, පහන් පූජාවට, ඒ 2500ක් ස්වාමීන් වහන්සේලා උදෙසා කරන දානමය පින්කමට ඔබට ආධාර කරන්නට පුළුවන්. ඒ සඳහා ඔබට ඒ පින්කමේ කොටස්කරුවෙක් වෙන්න පුළුවන් මේ ස්ථානෙට වෙලා ආධාර උපකාර කිරීමෙන්. ඉතින් මේ වාගේ පින්කම් රාශියක්ම මේ වෙසක් කුලල වෙනුවෙන් සිද්ධ වෙනවා. අපි දෙල්ගොඩ නාරංවල සම්බෝධි සෙවදී මේ ජාත්‍යන්තර වෙසක් කුලල සිහිපත් කරමින් මේ උතුම් බෞද්ධයා නාලිකාවේ දසවස් පූර්ණයේ සිහිපත් කරවමින් ඉතාම වටිනා ඉතාම ඓතිහාසික මහා බුද්ධ ප්‍රතිමා වහන්සේ නමක් අඩි 300ක් දිග, අඩි 100ක් උස සැතපෙන පරිනිර්වාණය සිහිගන්වන මහා බුද්ධ ප්‍රතිමාවක් නිර්මාණය කරන්නට මුල්ගල් තබනවා. මේ මාසේ 14 වෙනි දින දෙල්ගොඩ නාරංවල සම්බෝධි ගුණරත්න සෙවණේදී සිය දිනෙකට භාවනා කුටි දෙකරන්ට ධර්මශාලා භාවනා ශාලා වලින් යුක්ත, එවගීම පිළිකා රෝගී දරුවන්ට නිවහන සඳහාද ඒ වෙන් කරමින් ඊ මහා ගොඩනැගිලි ලයි මහා නිර්මාණය ඉදිකරන්ට බලාපොරොත්තු වනවා. ඒ චීන ජාතික බෞද්ධ පින්වතුන් සහ ලංකා වාසී සියලු සදහැවතුන්ගේ දායකත්වයේතිව එවගේම දැනට ඒ ස්ථානයෙහි මාසිකව විශේෂ භාවනා වැඩසටහනක් පැවැත්වෙනවා. 800ක් පමණ පිරිස ඒ භාවනාවට නේවාසිකව පැමිණෙමින් සහභාගී වෙනවා. එවගේම වෙසක් උත්සවයේ නිමිත්තෙන් එහි ඉදිකරන ලද විශේෂ වාහල්කඩ ඒ විශේෂයෙන් අපේ ඉපැරණි රාජධානියක් කුඩු ඒ දඹදෙණි යාපහු රාජධානියෙහි ඒ අනුරුවක් ලෙසින් ඉතා අලංකාර වාහල් කණක්ත ඉදිනට විවෘත කරලා ඒ මහා බුද්ධ ප්‍රතිමා වහන්සේට මුල්ගල් තැබීම සිදු වෙනවා. ඉතින් මේ කියන ලද පින්කම් මහා රාශියක් මේ වෙසක් කුලලට සමගාමීව පැවැත්වෙනවා. ඔබට අපි සඳහන් කළේ ඒ පින්කම් වැඩසටහන පිළිබඳ තවත් බොහෝ කාරණා තිබෙනවා. සඳහන් කළ යුතු අමතක වුණු ඒවා තිබෙන්න පුළුවන්. ඒ නිසා අපේ සදහිති බෞද්ධ ජනතාවට අපි ඉතා කරුණාවෙන් මෛත්‍රීන් ආරාධනා කරනවා.
මේ උතුම් පින්කම් මාලාවට ඔබත් එක්වන්න, ඔබත් පැමිණ සහභාගිවන්න, ඔබට හැකි ලෙසින් ආධාර කරන්ට ධනයින් නැති වුණත් ශ්‍රමයින් හෝ පැමිණ මේට උපකාර කරන්නට පුළුවන්කම තියෙනවා. අපේ ජීවිත කාලේ ඉතාම කලාතුරකින් දක්නට ලැබෙන, සිදු කරනු ලබන මහ පින්කමක්. අපි තනියම අපිට කවදාවත් මේ වගේ පින්කමක් කරගන්න බෑ. අපි හැමෝම එකතු වෙලා සහභාගි වෙලා මේවා දැක බලාගෙන සතුට වෙලා පින් සිත් පහල කරගෙන මේ ලැබූ මනුෂ්‍යාත්ම භවයෙන් මුණගස්වගත්ත බුද්ධ ශාසනයෙන් ප්‍රයෝජනේ ලබන්නට ඔබ සෑම දිනාටම අවස්ථාව සැලසේවා, වාසනාව උදා වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. සාදු සාදු සාදු. සුපින්නත්නි, අපේ නායක හාමුදුරුවෝ කියාගෙන ගිය විස්තර විග්‍රහ කළ පින්කම් මාලාව එළඹෙන දා පටන් නැත්තම් මේ මැයි මාසේ පළවෙනි සතියේ ඉඳලම ක්‍රියාත්මක කරනවා. මොකද මැයි මාසේ 10 වෙනිදා තමයි වෙසක් පුර පසළොස්වක පොහොය සූදානම් වෙන්නේ. ඔබට පුළුවන්කම තිබෙනවා පූජාවන් 28 බැගින් උදෑසන කිරියාහාර පූජා පාත්‍ර 1008ක්, දහවල ඉපැරණි සහල් වර්ග 108ක් සහ ව්‍යංජන 1008ක මහා පූජාව, සවස ඖෂධ 1008ක පූජාව පවත්වන නිසා ඒ සඳහා දායකත්වය ලබා දෙන්න ඔබ පැමිණ එක් දායකත්වයක් බාරගත්තොතින් ඒ 512,000ක් වූ බුදු පියාණන් වහන්සේලාට කරන පූජාවක් බවට පත් වෙනවා. ඔබට හැකි පමණින් පැමිණ තමන්ට කැමති දිනයක් වෙන් කරවාගෙන කැමති පූජාවක් බාරගන්න 011172288 දුරකථන අංකයෙන්, 011226897307 කියන දුරකථන අංකයෙන් තොරතුරු ලබාගෙන කාර්යාලයට පැමිණිලා හෝ ඔබගේ නම සඳහන් කරලා සනිටුහන් කරලා පූජාවක් බාර ගන්න පුළුවන්. අපේ සදැහැති පින්වතුන් බොහෝ පිරිසක් ඉන්නවා. අපේ අරවින්ද බණ්ඩාර මහත්මයා, සැම්සන් මානවඩු මහත්මයා, සිරිපාල මහත්මයා ඇතුළු පිරිස වගේම අපේ චානක ප්‍රනාන්දු මහත්මයා ඇතුළු ඒ තරුණ පිරිස, වජිරහාමුදුරුවන්ගේ උපදේශකත්වය ඇතිව ඒ ඖෂධ පිළියෙල කිරීම කටයුතු සිදු කරනවා. ඒ වගේම ව්‍යංජන 1008ක බුද්ධ පූජාව මෙහි සකස් කරනවා. අපේ ගල්කිස්ස මහා හෝටලේ විධායක සූපවේදීතුමන් අධ්‍යක්ෂතුමන් හැටියට කටයුතු කරන පින්වත් පබිලිස් සිල්වා මහත්මන්ගේ අධීක්ෂණය යටතේ. ඒ නිසා ඒ ඔබට තිබෙන්නේ පැමිණ ඒ පූජාවන් තැන්පත් කරන්නට ජයසග්බර හේවිසි හොරණෑ හඬ මැද්දේ පැමිණිලා පෙරහැරින් වැඩම කරලා තැන්පත් කරන්න. ඉතින් ඔබගේ මියගේ ඥාතීන්ට පින් අනුමෝදන් කරන්න, දුවගේ පුතාගේ කාගේ හරි උපන්දිනයක් සමරන්න, ඒ වගේම අධ්‍යාපන කටයුතු සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා පෙරදරි කරගෙන මේ උතුම් පින්කමට සහභාගී වෙන්න එන්න කියලා අපි ඔබට ආදරයෙන් ගෞරවයෙන් ආරාධනා කරනවා. එසේනම් අද දවසේ මේ උතුම් පින්කම් පිළිබඳව විස්තර විග්‍රහ කරන්නට මේ ස්ථානයට වැඩම කොට වදාළ සම්බෝධි විහාරාධීශවර බෞද්ධ අමාත්‍යාලයේ ගරු සභාපති සම්බුද්ධ ශාසන විශ්ව කීර්ති ශ්‍රී සද්ධර්ම විභූෂණ ගෞරව ශාස්ත්‍රවේදී පූජ්‍යපාද දරණාගම කුසල ධම්ම පින්වත් නාහිම්පාණන් වහන්සේට නිදුක් නිරෝගී සුව සම්පත්තිය, කාය චිත්ත පීඩාදීන් තොර ශක්තිය ධෛර්යය ලැබේවා මේ කටයුතු සාර්ථකව නිම කරන්නට, උන්වහන්සේට නායකත්වය ලබා දෙන්නට, අපේ හැම දිනටම මඟ පෙන්වන්නට උන්වහන්සේට තව තවත් ධෛර්යය ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරමින් වැඩසටහන නිමාපත් කරනවා. හෙට පටන් උදෑසන පින්බර උදෑසන වැඩසටහනේදී ඔබට මේ අපි කතා කරන ප්‍රදර්ශන කුටිවලින් එයාගේ කැපවීම ගැන නිර්මාණාත්මකව ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙන කතානායකයින් පිළිබඳව හෙට පටන් අපි කතා කරනවා. මහාචාර්ය ඩී.ඊ. හෙට්ටිආරච්චි මැතිතුමන් පිළිබඳව, ඒ වගේම යාගුඩ ඥානප්‍රභ කියන මහා ස්වාමීන් වහන්සේ පිළිබඳව, පට්ටාන ධර්ම සභාවේ නිර්මාතෘවරයන් වහන්සේ පිළිබඳව අපි කතා කරන්න බලාපොරොත්තු වෙනවා. තව බොහෝ අය පිළිබඳව කතා කරන්න ඉතිරිව තිබෙනවා. ඒ අය පිළිබඳවත් අපි කතා කරනවා. එසේනම් හෙට යලි හමුවීමේ අපේක්ෂාවෙන් අපි අද සමු ගන්නවා ඔබ හැම දිනාටම සම්මා සම්බුදු සරණයි. යෝගයක් මගින් ගොඩ නැගුණු විශිෂ්ට හෙළ පරපුරක අපි මන් දැක්ම